Right, මොකක්ද අද බැංක් ඔෆ් ජපන් එකෙන් ජපනීස් යෙන් එකට කළේ ගොඩක් අය ඕක මගෙන් මෙසේජ් කරලා ආවා කෝල්ස් ආවා බියෝජේ ඉවෙන්ට් එක වෙන වෙලාවෙදී මං හිතන්නේ ෆෝන් එකට කෝල්ස් ආවා 15කට වඩා ඉතින් මටත් ඇත්තටම ටික වෙලාවක් ගියා මොකද්ද මේ කොරෝනා අද කළේ රයිට් මොකද කිසිම විදියකින් මොනිටරි පොලිසි එක වෙනස් කරේ නැහැ අපි ගියොත් ෆොරෙක්ස් ලයිව් අප්ඩේට්ස් වලට ඉතින් මෙතනදී Kuruda kino, we have absolutely no intention to hike rates or tighten policies, right? Ding, godakka magin ewe nirmal ai me megullo intention ekak naththam interest rate hike karanna policy eket kisima wenasak mune naththam ai mechchara yen ekak demand wenne mokadda me une apita hita ganna ba tips 200ak widara chf jpy dan me down wenna gaman tiyenne right ogalata mata gathi sunday mama dunna ogalanda trade idea ekak swiss franc japanese yen buy karanne kiyala habai ඒ ට්‍රේඩ් එක අපි හිටපු විදියටම ගියා මන්ඩේ මං හිතන්නේ මට හතර පහ දිනක් විතර මෙසේජ් කරලා ඒවා ඒගොල්ලෝ 100 පිප්ස් කැච් කරලා තිබ්බා කියලා. ඉතින් මම ඔයාලට පැහැදිලිව කිව්වා ස්විස් බැංක් ජපනීස් යෙන් ට්‍රේඩ් අයිඩියා එකේදී බැංක් ඔෆ් ජපාන් එකෙන් මොනවද කියන්නේ කියලා බලලා ට්‍රේඩ් එක ගන්න. මොකද අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ බැංක් ඔෆ් ජපාන් එකෙන් කිසිම විදියකට පොලිසි චේන්ජ් එකක් ලයික් ඕ ඉන්ට්‍රස්ට් රේට් හයික් කරයි කියලා. එහෙම කිසිම දෙයක් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ මාකට් එක එක්ස්පෙක්ට් කරෙත් නැහැ සේම් පොලිසි එක රිලීස් වෙයි කියලා තමයි මාකට් එක එක්ස්පෙක්ට් කරේ නමුත් කුරුඩා දෙනවා අපිට ක්‍රිස්මස් සර්ප්‍රයිස් එකක් සාමාන්‍යයෙන් බැංක් ඔෆ් ජපාන් කියන්නේ මාකට් එක එහෙම මොනිටරි පොලිසි එක පැත්තෙන් එකපාර සර්ප්‍රයිස් කරලා නැහැ රයිට් මේ මගේ ට්‍රේඩින් පීරියඩ් එක ගත්තොත් එහෙම අවුරුදු 6ක් 7ක් ඇතුළත බැංක් ඔෆ් ජපාන් වලින් එහෙම ලොකු සර්ප්‍රයිසස් අපිට ඇවිල්ලා නැහැ නමුත් අද කුරුඩා දෙනවා ක්‍රිස්මස් සර්ප්‍රයිස් එක ඉතින් මොකද්ද මෙතනදී කුරුඩා කරන්නේ රයිට් කුරුඩා මොකද්ද මෙතනදී කරන්නේ ඔයගලන්ට පොලිසි එකේ වෙච්ච ඇමෙන්ඩ්මන්ට් එක කියවුවා නම් ෆොරෙක්ස් ලයිව් එකේ ආපු ෆෝකාස්ට් එක කියවුවා නම් ඔයගලන්ට අදහසක් ගන්න පුළුවන් මොකද්ද මේ කුරුඩා කරපු පොඩි වෙනස්කම රයිට් කුරුඩා කළේ නෙගටිව් ඉන්ට්‍රස්ට් රේට්ස් මේන්ටේන් කරන ගමන් 10-year bond yields වලට දෙන yield එක 0.25 ඉඳලා 0.50 වෙනකන් වැඩි කරනවා. මේකදී මෙතනදී මොකද්ද කුරුඩා බලාපොරොත්තු වෙන්නේ? කුරුඩා බලාපොරොත්තු වෙනවා මෙතනදී yen එක demand කරන්න interest rate hike එකක් නොකර. ඇයි ඒ yen එක demand වෙන්නේ bonds වලට දෙන yield එක වැඩි කරන්න. මෙතනදී වෙන්නේ රට ඇතුළට bonds හරහා capital flow එකේදී දැන් අපි Japanese yen වල ජපන් වල බොන්ඩ්ස් වලට ඉන්වෙස්ට් කරන්න නම් අපිට අපේ කරන්සි යෙන් වලට කන්වර්ට් කරන්න ඕනේ රයිට් ජපන් වලට කැපිටල් ෆ්ලෝ එක එන්න නම් ඒ කැපිටල් ෆ්ලෝ එකට තමන්ගේ රටේ කරන්සි එකට ඉන්වෙස්ටර්ස්ලාගේ කරන්සිස් කන්වර්ට් කරන්න සිද්ධ වෙනවා එතකොට මෙතනදී වෙන්නේ යුරෝ තියන අය ජපන් 10-year බොන්ඩ්ස් වලට ඉන්වෙස්ට් කරනවා නම් ඒගොල්ලන් සිද්ධ වෙනවා යුරෝ යෙන් වලට කන්වර්ට් කරගන්න කැනේඩියන් ඩොලර් යෙන් වලට කන්වර්ට් කරගන්න US ඩොලර් 10 යෙන් වලට කන්වර්ට් කරගන්න රයිට් එතකොට මෙන්න මේ කන්වර්ෂන් එක නිසා යෙන් වලට එනවා ඩීලින් ඩෙස්ක් වල එහෙම නැත්නම් එක්ස්චේන්ජස් වල ඩිමාන්ඩ් එකක් මොකද ජපාන් කියන්නේ සේෆ් හෙවන් කන්ට්‍රි එකක් විදිහට සැලකෙන රටක් දැන් ජපනීස් යෙන් එකට කියන්නේ සේෆ් හෙවන් කරන්සි එකක් කියලා එතකොට මේ සේෆ් හෙවන් කරන්සි එකක රයිට් මේ සේෆ් හෙවන් කන්සිඩරේෂන් එකක් තියෙන රටක 10-year bond yields වැඩි වෙනකොට investor attraction එක අනිවාර්යෙන්ම එනවා right මොකද ඒගොල්ලන්ට 0.25 ඉඳලා 0.50 වෙනකන් yield එක වැඩි කරලා දෙනවා 10 years වලට invest කරොත් එතකොට දැන් මේක බලන් ඉන්න මේ news එක දාපෙන speculators ලා මොකද කරන්නේ future yen demand එක anticipate කරලා මේගොල්ලෝ අද ඉඳන්ම yen bid කරන්න පටන් ගන්නවා yen වලට speculate කරන්න පටන් ගන්නවා මෙන්න මේ news එක follow කරගෙන. එතකොට ඇත්තටම yen demand එකට හේතු වෙන්නේ මේ BOJ policy update එකෙන් පස්සේ මේ event එකෙන් පස්සේ මෙන්න මේ කුරුඩා කරපු bond yield increase එක. right? මේ bond yield වල කුරුඩා කරපු වෙනස්කම තමයි මේ massive yen demand එකට හේතු වෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් daily chart එකෙන් ගියොත් USD JPY කොච්චර ප්‍රමාණයක් drop වුණාද කියලා. ඉතින් මේ update එක මම Slack group එකකටත් voice clip එකකින් දුන්නා. මොකද්ද මේ ඊයෝජයකින් කළේ ඇයි එන්න එක ඩිමාන්ඩ් වෙන්න කියලා මේක පොඩ්ඩක් ට්‍රිකි ඉවෙන්ට් එකක් ඉතින් මොකද කුරෝඩා එළියට එන්න කැමතිම නෑ නෙගටිව් ඉන්ට්‍රස්ට් රේට්ස් වලින් පුළුවන් තරම් අල්ලන් ඉන්න තමයි හදන්නේ අපි පෞගේ මාසේ තිබ්බ බීඕජේ මීටින්ග්ස් වලදී දැක්කා කුරෝඩා පුළුවන් තරම් නෙගටිව් ඉන්ට්‍රස්ට් රේට්ස් වලම ඉන්න උත්සාහ කරා
රයිට් දැන් මෙතන ආටිකල් එක ඔයගොල්ලෝ බලන්න මෙතනදී කියනවා ජපාන් නේෂන් වයිඩ් කන්සියුමර් ප්‍රයිස් ඉන්ෆ්ලේෂන් ක්ලයිම් ටු අ 40 ඉයර් හයි ඉන් නොවෙම්බර් රයිට් අවුරුදු 40ක හයෙස්ට්ම ඉන්ෆ්ලේෂන් එක නොවෙම්බර් වල ඇවිල්ලා තියෙනවා ඒත් මේගොල්ලෝ ඩිසెంబර් මීටින් එකේ ඒ ගැන වැඩි කතා කරන්නේවත් නැහැ තාමත් මෙතන කියන්නේ we have absolutely no intention to hike rates කියලා හැබැයි ෆයිනෑන්ෂල් මාකට්ස් එක්ස්පෙක්ට් කරනවා ලබන අවුරුද්දේ ඇතුළත ජපාන් වල ඉන්ෆ්ලේෂන් එක තව වැඩි වෙයි මේ හේතුවෙන් ලබන අවුරුද්දේ මාර්තු මාසයෙන් පස්සේ වගේ මේගොල්ලන්ගේ මේ නෙගටිව් NIRP පොලිසිය එකේ වෙනසක් සිද්ධ වෙයි කියලා ඉතින් ඒක අපි බලමු තාම අපිට ඒ ගැන 100%ක් කියන්න බෑ මම ඔයාලට පෙන්නන්නම් දැන් ජපනීස් යෙන් ඉන්ඩෙක්ස් එකන මොකද වුනේ කියලා රයිට් අපි ගියොත් JXY ඉන්ඩෙක්ස් එකට ඔයාලට බලා ගන්න පුළුවන් JXY heavily demand වෙලා තිනවා ජපනීස් යෙන් ඉන්ඩෙක්ස් එක මේ බොන්ඩ් යීල්ඩ් වල ඉන්ට්‍රස්ට් එක බොන්ඩ් යීල්ඩ් එක වැඩි කිරීමත් එක්ක ඒ වගේම තමයි ජපනීස් යෙන් සෝරි ජපාන් ගවර්න්මන්ට් බොන්ඩ්ස් 10 year yield එක ගත්තොත් ඔයාලට පේනවා දැන් 42% වෙනකන් yield එක අප් වෙලා තිනවා ඉතින් මේක 50% වලට වෙනකන් යයි මොකද ඒක තමයි ටර්මිනල් රේට් එක විදියට දුන්නේ 10 year bonds වලට 10 year bonds වල දීපු ටර්මිනල් රේට් එක තමයි 0.50% ඉතින් මේ වෙනකන් yields අප් වෙන්න පුළුවන් මේක 0.50% වලට යනකම් මේ yields ඒ ලෙවල් එකට යනකම් ජපනීස් යෙන් ඩිමාන්ඩ් එක කරන්සි මාකට් එක අපිට බලා ගන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ හිතනවා නම් අද හෙට හෝ තව දවස් කීපයකින් ජපනීස් යෙන් එක ආපහු වීක් වෙයි කියලා කරෙක්ෂන් එකක් වෙයි කියලා ඒක මම එච්චර හොඳ අදහසක් විදියට දකින්නේ නැහැ. මොකද මේක 0.50% වෙනකම් ටර්මිනල් රේට් එකට වෙනකම් yield එක හිට් වෙනකම් පොඩ්ඩක් ඉවසන්න. මොකද ඊට පස්සේ තමයි මාකට් එක මේක හරියටම ප්‍රයිස් කරගෙන ඉවර වෙන්නේ. රයිට් ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් heavily odd yen right odd yen ලොකු ඩවුන් ට්‍රෙන්ඩ් එකක් කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් ඒ වගේම CAD yen right CAD JPY GBP JPY දැනෙන drop එකක් වුණා. ඉතින් මෙන්න මේ හේතුව තමයි මේ කුරෝඩා bond yields වලට කරපු වෙනස තමයි මේ massive Japanese yen demand එකට හේතුව. රයිට් ඉතින් මේවා ෆයිනෑන්ෂල් මාකට්ස් වල සාමාන්‍ය සිදුවීම් සෙන්ට්‍රල් බැංක්ස් දෙන ෆෝකාස්ට් අනුව මේ ෆයිනෑන්ෂල් මාකට්ස් වල විශේෂයෙන් කරන්සි මාකට් එකේ ලොකු වොලටයිල් මූවමන්ට්ස් වෙනවා. ඉතින් ඒවා අපි අධ්‍යයනය කරලා අපිව දැනගෙන ඉන්න ඕනේ. එතකොට ඊළඟ පාර සෙන්ට්‍රල් බැංක්ස් වල ස්ටේට්මන්ට් රිලීස් වුණොත් ඒගොල්ලෝ කමෙන්ට්ස් දුන්නොත් ඔයගොල්ලෝ දන්නා මොකද්ද කරන්න කියලා. ඉතින් මේ වීඩියෝ එකේ අරමුණත් ඔයගොල්ලන්ව දැනුවත් කරන එක ආපහු ඉස්සරහට වුණත් සෙන්ට්‍රල් බැංක් එකක් ECB හෝ වේවා Fed හෝ වේවා තමන්ගේ බොන්ඩ් යීල්ඩ්ස් වලට දෙන yield එක වෙනස් කරොත් yield එක වැඩි කරොත් ඒක ගොඩක් දුරට ඒ අදාළ රටේ currency එක demand වෙන හේතු වෙනවා. මොකද investorsලා capital flow එක හදද්දී රට තුලට capital flow එක එද්දී ඒගොල්ලන්ට සිද්ධ වෙනවා ඒ අදාළ රටේ currency එක buy කරන්න. Right? අදාළ රටේ currency එකෙන් තමයි ඒගොල්ලන්ට bonds වලට invest කරන්න පුළුවන්කම එන්නේ. ඉතින් මේක තමයි මට ඔයාලට කියන්න උනේ කියන්න ඕන උනේ. ඉතින් gold උත් හොඳටම ජපනීස් යෙන් ඩිමාන්ඩ් එක අරගන්න. මොකද යෙන් ඩිමාන්ඩ් වෙනකොට ඩොලර් ඉන්ඩෙක්ස් එක ඩවුන් වෙනවා. ඉතින් මේ හැමදේම මේකට අපි කියන ඉන්ටර් මාකට් ඇනලිසිස් කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන BXY heavily ඩවුන් වෙනකොට ඒකේ තුන්වෙනියට වැඩිම වේට් එකක් දීලා තියෙන යෙන් මෙතන ඩිමාන්ඩ් වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් යෙන් ඉන්ඩෙක්ස් එක. ඉතින් මේකේ වාසිය ගෝල් ගන්නවා රයිට්. ගෝල් ගොඩක් දුරට 1820 හෝ 1825 ලෙවල් එකට එන්න පුළුවන්. සමහර විට ඊටත් වඩා 1850 වගේ ලෙවල් එකට අප් වෙන්න පුළුවන් දිගින් දිගටම ඩොලර් වීක්නස් එක આવත්. කොහොම වුණත් හදිස්සි වෙන්න එපා. සෙන්ට්‍රල් බැංක්ස් පැත්තෙන් ෆෙඩ් එක උඩින්ම ඉන්නවා. ෆෙඩ් එක තාම ලොකු ඩොවිෂ් කමෙන්ට්ස් දීලා නැහැ. මාකට් එක දෙයි කියලා බලාපොරොත්තු වෙනවා විතරයි ෆෙඩ් එක දීලා නැහැ. ඉතින් ලබන අවුරුද්දේ සෑහෙන දේවල් අපිට බලා ගන්න පුළුවන්. රයිට්. වීඩියෝ එකෙන් එහෙනම් මම හිතනවා ඔයගොල්ලෝ බැංක් ඔෆ් ජපාන් අප්ඩේට් එක ගැන අයිඩියා එකක් ගන්න ඇති කියලා. මොකද මේ යෙන් සඩන්ලි ඩිමාන්ඩ් උනේ මොකද්ද ඒක පිටිපස්සේ තියෙන හේතුව කියලා. ඉතින් අපි තව වීඩියෝ එකෙන් හම්බෙමු. ගුඩ් ලක්.